මට මෙතෙන්දී අවශ්‍ය වුණේ ලංකාවේ තිබෙන මේ රටේ තිබෙන වටිනාකම පැහැදිලි කරන්න පුතේ හොඳට හිතන්න මේක පුංචි රටක් නෙමෙයි. අපි කියන්නේ මුතු ඇටයක් කියලානේ නේද? ඉන්දියන් සාගරයේ මුතු ඇටය පුංචි රටක් කියලා අපි කියන්නේ මේක පුංචි රටක් නෙමෙයි. ලෝකයටම පාඩම් උගන්වපු පාඩම් කියා දීපු ලෝකයටම බත් දීපු අම්මා කෙනෙක් ලංකාවේ අම්මා ශ්‍රී ලංකා අම්මා ලෝකේ බොහෝ රටවල් වලට බත් දීපු අම්මා කෙනෙක් ලෝකේ බොහෝ විදේශිකයන් ඇවිල්ලා සතුටු වෙලා කාලා බීලා බතින් බුලතින් සංග්‍රහ විඳලා ගියපු රටක් ලංකාව කියන්නේ. ඒකනේ රොබර්ට් නොක්ස් මහත්මයා කියන්නේ ලංකාවේ ඉන්නේ මහ පුදුම ජාතිය. ඒ මිනිස්සු ආවොත් බුලත් කොලයක් හරි දෙනෝ. දැන් නම් බලන්නකෝ අද දාන පින්කමක් බණගයක් ඒ වගේම මගුල් උත්සවයක් වෙනකොට අපි කාඩ් එකක් දීලා අහනවා ඔයාලා ගෙදරින් කීයක් එනවාද කියලා. ඕකේ තිබුණ අපේ සිංහල ක්‍රමේ ව්‍යංගයක් තිබුණානේ නේද? බුලත් හුරුල්ලක් අරගෙන ගිහිල්ලා බුලත් හුරුල්ල අල්ලලා ගෙදර එනකොට 40න් දෙකයි නම් තියෙන්නේ. අපි දන්නවා කීයක් එනවා කියලාද? එනවා කියලා අපි දන්නවා. එතකොට එතන ව්‍යංගාර්ථයක් තිබුණා. දැන් ඉතින් ලැජ්ජ නැතුව රොබර්ට් නොක්ස් මහත්තයා දැන් හිටියනම් ඕක ටිකක් වෙනස් විදියකට ලියන්නේ නේද? දැන් හිටියනම් ටිකක් වෙනස් විදිය. දැන් ගිහිල්ලා ආනවා කාඩ් එක දීලා කීයක් එනවද කියලා කෑම ප්ලේට් එකේ ගණන් හදාගන්න කියලා. මේ කන්න දෙන්න ලැජ්ජ වෙච්ච જાතියක් අද අපි. එහෙම නෑ අපේ අටුවේ ඕනෑ තරම් තිබුණ ධාන්‍ය වර්ග නේද? අපේ අම්මගේ දුම්මැස්ස බලන්නකො. දුම්මැස්ස කියන්නේ පින්වත්නි අපි අදටත් ගෙදර ගියාම අම්මගේ දුම්මැස්ස ළඟ තමයි නතර වෙන්නේ. ඕකේ තියෙනවා කොස් ඇට වේලපුවා තියෙනවා නේද? කොච්චර කෑම ජාති හකුරු තියෙනවා, සීනි තියෙනවා, පැණිමුල් තියෙනවා. ඔය ඔක්කොම ජාති තියෙන්නේ අම්මගේ දුමේ. දුම්මැස්සේ. දුම්මැස්ස කියන්නේ බඩගින්නට ආයෝජනය. ඕනම වෙලාවක බඩගිනි වෙච්ච වෙලාවක අම්මගේ දුම්මැස්ස අතගාලා බැලුවා නම් මොනවා හරි කන්න දෙයක් තියෙනවා. දැන් තියෙනවානේ විවිධ පෝෂණ ක්‍රම ඇවිල්ලා තියෙනවා නේද? පෝෂණ තුනක් එකතු වෙලා ඇවිල්ලා තියෙනවා. සමහර සමාන පෝෂණ ඇවිල්ලා තියෙනවා නේද? විවිධ නම් වලින් ඇවිල්ලා තියෙනවා. අපේ අම්මා ගාව ඔය හැම පෝෂණයක්ම තිබුණා. අම්මා මුං ඇට ටිකක් බදලා අරගෙන ඊළඟට දැන් බලන්න අපි මේ වගේ කරන්න ඕන නාලිකා හරහා සමහර වෙළඳ දැන්වීම් නිර්මාණය කරන මහත්තුරු හරි අපූරු දැන්වීම් නිර්මාණය කරන අපි ඒ දරුව ප්‍රශංසා කරනවා. මේ පුතේ ඉතුරුම්බත් කියලා කියනවා. බලන්න කොච්චර මේ අපේ කම අපේ හිතට දැනෙන දෙයක්ද? අද අපේ අම්මලා මේව දන්නේ නැහැ. අද තරුණ අම්මලා මේව දන්නේ නැහැ. ඉස්සර අපේ අම්මා පින්වත්නි මේ හාල් ටික වියලා ඉතුරු වෙච්ච හාල් ටික අපේ අම්මගේ හාල් තඹ තඹ හක දානවා. කන්න කෙනෙක් නැහැ. ඒවා අපේ අම්මා ඇතුල් පතට දාලා අපේ අම්මා වේලෙන්න තිව්වා. ඒක ආයෝජනයක් බඩගින්නට කුසගින්න හැදුනම ඔය කියන සමාන පෝෂණේ හදලා දුන්නේ අපේ අම්මා ඔය ටික වනේ දාලා වංගෙඩිය දාලා කොටලා අපේ අම්මා ඕකට ගැලපෙන පැණි ටිකකුත් දාලා ගුලියක් හදලා දුන්න අපිට කන්න කියලා. ඒ නිසා පින්වත්නි මෙතන අමුතුවෙන් අම්මට ඕන වුණේ නෑ. ව්‍යායාම එක්සර්සයිසස් කරන්න ඕනුන්නේ නෑ නේද? එහෙම වුන්නේ නෑ. ඒක නිකම්ම අම්මට ගෙදරදී ලැබුණා. දැන් නම් එහෙම නෑ. අපේ නෝනලා අමුතුවෙන්ම වෙනමම පෙළ ගහලා ඉන්නෝ ඒක කරන්න. ගෙදර තියෙන කුණු ටික දැන් අපි මේ ලංකාව ගැන කතා කරන්නේ සුන්දර දිවයිනක් ගැන. හැබැයි පින්වත්නි ලෝකෙන් උතුම් රට ලංකාව වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි උපුල්වන් දෙවියෝ පිරිත් පැන් කෙණ්ඩියක් අරගෙන ඇවිල්ලා විජය කුමාරයාගේ ආගමනයේදී මේක හතර දිසාව පිරිත් පැන් හිමින් පිරිත් පැන් කෙණ්ඩියකින් රැක්කය ආරක්ෂා කරාය කියලා අපි අහලා තියෙනවා කියවලා තියෙනවා. එතකොට බලන්න පින්වත්නි මේ තරම් පින්බර වූ දේශයක් අපේ ගෙදර තියෙන කුණු ටික හරි වල කපලා දාන්න හරි ඒක පිළිවෙලක් ඇතුව ක්‍රමානුකූලව පරිහරණය කරන්න හරි පිළිවෙලක් අපිට එන්න ඕනේ. එතකොට ඔය අමුතුවෙන් අමුතු දේවල් කරලා ජීවිතේ ශරීර සෞඛ්‍ය හදා ගන්න ඕනේ නේ. දැන් බලන්නකෝ අපි අගනුවරින් අපි වඩිනකොට දකින්න කොච්චර කුණු තියනවද අපේ නෝනලා. දැන් කුණු ගඳ ගන්න ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ ලංකාව අපවිත්‍ර කරන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පසුගිය දවස්වල මම දුටුවා පින්වත්නි ලෝකේ ජනගහනයේ ජීවත් වෙන කොටස තුනක් නම් තුනෙන් දෙකක් ගොඩ කරන්න කුණු තියනවා මහ මුහුදේ. තුනෙන් දෙකක් ගොඩ කරන්න කුණු මහ මුහුදේ තියෙනවා. මේ ඔක්කොම කුණු ගිහිල්ලා අන්තිමට මහ මුහුදට වැටෙන්නේ. සා පින්වත්නි බලන්න මේක සුන්දර දිවයිනා. සුන්දර රටක්, ලස්සන රටක්. විදේශිකයෝ කිව්වේ මේ ග්‍රීන් අයිලන්ඩ් එක නේද? කොළපාට රට කියලා කිව්වේ උඩින් එනකොට කොළපාට පේනෝ. උඩින් එනකොට කොළපාට පේනෝ නම් අපි දන්නවා මේක ලංකාව කියලා. මේකේ භූමිකම්පා නැහැ, ගිනි කඳු නැහැ, ක්ෂේම භූමි නැහැ, මේකේ කාන්තාර නැහැ. මේක බොහොම ලස්සන දිවයිනක්, බොහොම ලස්සන රටක්. එසා පින්වත්නි කල්පනා කරලා බලන්න මේක මහ පුදුම වටින රටක්.
කන්න නැත්නම් ගහක් යට ඉන්න පුළුවන් කොළ ටිකක් කාලා. කොළ ටිකක් කාලා ගහක් යට ඉන්න පුළුවන්. බොන්න නැත්නම් වතුර ටිකක් බීලා මාස දෙකක් ජීවත් වෙන්න පුළුවන්. කන්න බොන්න නැත්නම් දෙයනේ කියලා. ඒ නිසා පින්වත්නි මේක සුන්දර රටක්. මේක රැකගන්න දැන් අපි නිදහස් සමරුව ගැන සාකච්ඡා කරමු. මේක රැකගන්න විජයා ගමනේ ඉඳලා පින්වත්නි කෝට්ටේට සීතාවකට එනකම්ම ඒ වගේම තමයි නුවරට නුවර යුගයට එනකම්ම පින්වත්නි අපේ රජදරුවන් විවිධ අවස්ථාවල පුදුම වෙරවීරියක් දරුව උත්සාහයක් දරුවා. ඒ විතරක් නෙමෙයි විවිධ විජාතිකයන් විවිධ අවස්ථාවල ලැබිලා මේ රට ආක්‍රමණය කළා. මේ රට ආක්‍රමණය කළා පින්වත්නි අර වෙළඳ වරු දෙදෙනෙක් පිළිබඳව සාකච්ඡා වෙනවානේ අස්ව වෙළඳාමී ආපු අපේ රට පළමු වෙනිම අපේ රට ආක්‍රමණය කරනු. ඊට පස්සේ වලගම්බා රජුරුවන්ගේ කාලේ අපි සාකච්ඡා කරනවා විජාතිකයන් 7 දෙනෙක් ඇවිල්ලා අපේ රට ආක්‍රමණය කළ දීර්ඝ කාලයක් එළාර රජසම අවුරුදු 44ක් ලංකාව පාලනය කරනු. අපේ රටේ වටිනා මුතු මැණික් ටික ඇද්දල ටික ඇද්දත් ටික මේකේ තිබිච්ච මතු වෙච්ච මැණික් ටික ඔක්කොම විදේශීය රටවල් වලට මේ සම්පත් ටික ඇදගෙන ගියා. ඒකට පින්වත්නි අපේ බෞද්ධයන් සිංහලනුත් උදව් කරපු අවස්ථා තියෙනවා. ලෝකේ දියුණුම රටක් වෙන්න තිබුණ අපේ රටට අපේ රටෙන් අරගෙන ගියපු සම්පත් ටික අපේ රටේ තිබුණා නම් අපේ රටේ වටිනා මුතු මැණික් ටික අපේ මේ පොළවේ තිබුණා නම් ලෝකේ දියුණුම රටක් වෙන්න තිබුණ ලංකාවට. ආදේශනා කරන්නේ යන්නේ පින්වත්නි මේකේ තිබෙන වටිනාකම තේරුම් ගන්න. නිදහස් සමරුවක් සමරන වෙලාවේ අද තියෙනවා බෝල පිත්තක් අරගෙන පිට්ටනියට ගියපු ඇත්තෝ තමයි අද බෞද්ධයා නාලිකාව තුලින් ඔබ මේ බලාගෙන ඉන්න ඇත්තෝ හිතට ගන්න. අද ජාතික වීරවරු. ජාතික වීරවරු. එතකොට බලන්න වීර පුරන් අප්පුලට මොකද වුනේ? ඒ ඇත්තු රතුපලස උඩින් යන්නේ නැද්ද? ඒ ඇත්තන්ට මුණ නූල් ඔතලාද අපි ආශිර්වාද කරන්නේ? ඒ ඇත්තන්ට මොන අතින් ආශිර්වාද කරන්නේ? පින්වත්නි දංගෙඩියට බෙල්ල තියපු අර පුංචි පුතා රට ජාතිය වෙනුවෙන් කල්පනා කරලා බලන්න මේ ඇත්තන් මොන පළසෙන්ද අපි අරගෙන යන්නේ. පින්වත්නි මේ රටේ නම් ජීවත් වෙන්නේ ජාතිය කුමක් වුණත් ආගම කුමක් වුණත් හැම දරුවෙක්ගේම හිතට කාන්දු වෙන්න ඕන මේ පොළව තෙත් වෙන්න ලේ වගුරවලා මේක බේරගන්න ශ්‍රී ලාංකිකයන් ඒ වගේම සිංහලුන් බෞද්ධාගමිකයන් වගේම විජාතිකයන් විදේශිකයන් වෙනත් ආගමිකයන් පවා පෙළ ගැහිච්ච අවස්ථා අපි දකිනු. බලන්න ඉන්දියාව වගේ රටවල් වන්දේ මාතරම් කියනකොට පුදුම හැඟීමක් තියෙන පුංචි දරුවෙකුට පවා ඒ ජාතික දජය ජාතික ගීය රට ගැන හැඟීමක් තියෙන අම්මා දෙවෙනි කොට සලකන්නේ නැහැ රටයි අම්මයි එක සමානයි. ඒ නිසා පින්වත්නි බලන්න අපිටත් මේ හැඟීම එන්න ඕන. අපිටත් මේ හැඟීම එන්න ඕන. මේවා නරකයි කියනවා නෙමෙයි මේවා හොඳයි. පුංචි දරුවෝ හිතාගෙන ඉන්නේ අද තිඹිරිගෙයින් එළියට එන දරුවගේ ජාතික වීරයා කවුද? ඔය කියන කවුරු හරි. එතකොට වීර පුරන් අප්පුලා, එතකොට අපේ සුමංගල හාමුදුරුවෝ, සංගරාජ හාමුදුරුවෝ මේ නිදහස් සටනට උර දීපු රට ජාතිය වෙනුවෙන් කුඩාපොළ රාහුල හාමුදුරුවෝ කුඩාපොළ හාමුදුරුවෝ පින්වත්නි දළදා වහන්සේ කහසෙවුරේ හංගගෙන රැක්කේ. ඒකයි අදත් මුළු ලෝකයක් දන ගහලා වඳින්නේ දළදා වහන්සේට. දළදා වහන්සේ රැක්කේ කහසෙවුරු පොටේ හංගගෙන. සා පින්වත්නි බලන්න මෙහෙව් ජාතික වීරයන්ට මොකද වෙන්නේ? අද තිඹිරිගෙයින් එන දරුවෝ ජාතික වීරවරු දන්නේ නැත. එහෙනම් දෙවියොත් මේ රට රකින්නවා. මේ රට රකින්න බෞද්ධයන් සිංහලයන් විදියට කුමන ජාතිකයන් වුණත් අපි හැමදෙනාම පෙළ ගැහෙන්න ඕන. ආරක්ෂා කරග ඒකට දහම තියෙන්න ඕන. පින්වත්නි කොසල් රජතුමා සිහින 16ක් දකින්න. ඒකේ තියෙනවා පළවෙනි සිහිනයේ විදියට කොසල් රජතුමා දකින්න බුදුහාමුදුරුවනේ මම සිහින 16ක් දුටුවා එකක් දෙකක් නෙමෙයි. දැන් අපි ඇත්තොත් සිහින දකින්නවනේ නේද? අපිට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ හොඳට නිින්ද යනවද? යන්නේ නැහැ නේද? උදේට නැගිටින්න පුළුවන්ද? පුළුවන්ද නැගිටින්න? නැගිටින්න බෑ නේද? උදේට නැගිටින්න බෑ. නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ අපෙන් අහනවා අපි හාමුදුරනේ ඉතිපිසෝ ගාතාව කිව්වම හරිද? නේද? කරණීය මෙත්ත සූත්‍රය කිව්වම හරිද? පින්වත්නි හිතේ තියෙන කුණු ඔක්කොම පැත්තකින් තියන්න. එතකොට ඉතිපිසෝ ගාතාව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතිපිසෝ ගාතාව කටින් කොච්චර කිව්වත් වැඩක් නැහැ හිතේ කුණු තියාගෙන. පේනවා පේනවා පේනවාමයි නිින්දෙන්නේ නේද? එතකොට බලන්න කොසල් රජතුමා සිහින 16ක් දුටුවා. බය වෙලා ලොමු දෙහැගෙන ඇවිල්ලා
කොසල් රජතුමා බුදුහාමුදුරුවන්ට කියනවා, බුදුහාමුදුරනේ මං සිහින 16ක් දුටුවා. පළවෙනි සිහිනය මොකද්ද? ගොනුන් හතර දෙනෙක් හතර දිසාවෙන් ඇවිල්ලා මේඝ ගර්ජනා කරන්න වගේ ශබ්ද කරලා රණ්ඩු කරගන්න පොරකන්න සූදානම් වෙලා නැවත බුදුහාමුදුරුවනේ හතර දිසාවටම දිව්වා. මොකද්ද හේතුව? අනාගතේ අහස කම්පා වෙනවා, වහින්නේ නැහැ, වහින්න වගේ එනවා, මේඝ ගර්ජනා කරනවා, හේන් කුඹුරු පාළු වෙලා යනවා. හේතුව තමයි මිනිස්සු අධර්මිෂ්ඨ වෙනවා. මිනිස්සු අධර්මිෂ්ඨ වෙනවා. ඊළඟට පින්වත්නි බලන්න, බුදුහාමුදුරුවනේ මම දැක්කා ඉතාම කුඩා පැල පොළවෙන් අඩි දෙක තුනයි. අද එහෙම ගස් අපිට දකින්න තියෙනවා. ඉතාම කුඩා ගස්වල මල්පල හටගැනිලා තියෙනවා. අද මල්පෝච්චියට ඇවිල්ලා තියෙනවා පේර ගහ නේද? දොඩංගහද මල්පෝච්චියට ඇවිල්ලා තියෙනවා. ඉතාම කුඩා ගස්. මේ මොකක්ද හේතුව බුදුහාමුදුරුවනේ? අනාගතේ මිනිස්සු අධර්මිෂ්ඨ වෙනවා. අධර්මිෂ්ඨ වෙනකොට කාමයෙන්, රාගයෙන්, තණ්හාවෙන්, පලිගැනීමෙන් මිනිස්සු පිරෙනකොට ඉතාම අඩු වයසෙන් දරුවෝ කසාද බැඳලා දරු මල්ලන් ලබනවා. දැන් ඒක අද වෙලා නැද්ද බලන්න. අද පින්වත්නි අවුරුදු 13 14 අම්මලා ඉන්නෝ. දරුවෝ දෙන්න තුන් දෙනා ඉන්න අම්මලා ඉන්නෝ අවුරුදු 18ක් විතර වෙනකොට. එහෙම යුගයක් වෙලා තිනෝ. අද අපි මේ විවිධ දේවල් හරහා හොඳට හිතට ගන්න අම්මේ පිරිමි 1000ක් වැරදි වැඩ කළත් නරක වැඩ කළාට වඩා භයානකයි එක ගැහැණියක් නරක වැඩ කළොත්. පිරිමි 1000ක් නරක වුණාට වඩා භයානකයි එක ගැහැණියක් නරක වුණොත් මුළු සමාජයක්ම විනාශ කරන්න පුළුවන්. ඒකේ අනිත් පැත්තත් ඒ වගේම තමයි. එක ගැහැණියක් හොඳ ගැහැණියක් වුණොත් මුළු සමාජයක්ම අම්මෙක් විදියට, ගැහැණියක් විදියට, බිරිඳක් විදියට හදන්න පුළුවන්. එතකොට බලන්න අද මේවා සිද්ධ වෙමින් යනවා. ඊළඟට කියනවා බුදුහාමුදුරුවනේ ඉතාම පුංචි පැටවුන්ගෙන් දෙනුන් කිරිබොනවා දැක්කා. පුංචි පැටවුන්ගෙන් අපි කවදාවත් දැකලා තියෙනවද අම්මා පැටියාගෙන් කිරිබොනවා? කවදාවත් නැහැ. නමුත් කොසල් රජතුමාගේ සිහින තුල තිබුණා. පුංචි පැටවුන්ගෙන් දෙනුන් කිරිබොනවා දැක්කා. මොකක්ද හේතුව? හේතුව තමයි අනාගතයේ ගුරු දෙමව්පියන්ට, නැදි මයිලන්ට සලකන දරුවෝ බිහි වෙන්නේ නැහැ. ඒ අය අසරණ වෙනවා. කන්න ටිකක් ගෙනහිල්ලා දෙයි, ඇඳුම් ටිකක් ගෙනහිල්ලා දෙයි, ආදරයක් නැහැ, කරුණාවක් නැහැ. ඒ ඇත්තු අසරණ වෙනවා. දරුවන්ගේ පය ළඟ වැටෙන්න වෙනවා අම්මට තාත්තට, ගුරුවරුන්ට. අද ඒක වෙලා නැද්ද? පින්වත්නි 2020 වෙනකන් ජීවත් වුණොත් ලංකාවේ බලන්න වැඩි ප්‍රමාණයක් අම්මලට 35%කට විතර ලංකාවේ අම්මලට වැඩිහිටි නිවාසවලට යන්න වෙනවා මේ යන ක්‍රමයට ගියොත්. ඔන්න බලන්න මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට සිද්ධ වෙන දේවල්. ඊළඟට කියනවා, ඊළඟ කාරණාව තමයි පින්වත්නි බුදුහාමුදුරුවනේ මම සිහිනෙන් හරි අපූරු දෙයක් දැක්කා. මොකද්ද දැක්කේ? මම සිහිනෙන් දැක්කා ලාබාල වයසේ දරුවන්ගේ ජීවිතවලට වන හානිය මම සිහිනෙන් දුටුවා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය මොකද්ද කියලා බුදුහාමුදුරන්ගෙන් අහනවා. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා ලබු කැට උඩපා වෙන්න හිස් ලබු කැට උඩපා වෙන්න හේතුව මොකද්ද? මහරජතුමනි, අනාගතේ මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ. හිස් මිනිස්සු මතු වෙනවා. එතකොට ඒ මිනිස්සු තමයි සමාජයේ කැපිලා පේන්නේ. පිරිච්ච මිනිස්සු සමාජය තුල කවුරුවත් පිළිගන්නේ නැහැ. අද බලන්න, ගුණයක් දහමක් තියෙන, සිල් ටිකක් ගන්න, බණක් භාවනාවක් කරන දරුවෙකුට තැනක් නැති යුගයක් බවට පත් වෙලා තියෙනවාද? අපෝ, ඔයා සිල් ගන්නවද? අපි නම් ඔය 3rd class වැඩ නේද? 2:50 වැඩ, දෙවැනි පන්තියේ වැඩ, අපි ඕවා කරන්නේ. ඕවා කරලා හරියනවද? අද බලන්න මෙහෙම යුගයක් වෙලා හොඳක් කරන කෙනෙකුට මතුවීමක් නැහැ. නරක කරන කෙනා තමයි මතු වෙලා ඉන්නේ. ඉතින් පින්වත්නි මෙන්න මේ වගේ සිහින 16ක ප්‍රතිඵල අද වෙනකොට ඇත්ත වෙගෙන ඇවිල්ලා තියෙනවා. ඊළඟට බුදුහාමුදුරන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවනේ මම දැක්කා විශාල ගල් පර්වත ජලේ පා වෙනවා. හරියට ඔරු බෝට්ටු වගේ.
මොකද්ද හේතුව? හේතුව තමයි අනාගතයේ මිනිස්සු අධර්මිෂ්ඨ වෙනවා. අධර්මිෂ්ඨ වීම තුල ස්වභාවික විපත් ඇති වෙනවා. ස්වභාවික විපත් ඇති වෙනවා ජල ගැලීම්, භූමිකම්පා, ගම් වතුර නායය වගේ විපත් ඇති වෙනෝ මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට. ඒක තමයි මේ පෙන්වන්නේ. එහෙනම් දැන් බලන්න මේ කියාපු අද සිද්ධ වෙලා නැද්ද කියලා. අද ඇස්පනා පිටම පේන්න තියෙන නිසා පොළව භූමිය ආරක්ෂා කරන්න පින්වත්නි පොළවට භූමියට ආදරය කරන දරුවෝ පිරිසක් හදන්න ලංකාව රකින්න. අපේ කම අපේ දේ රකින්න. අපි දන්නවා විදේශ රටක සිටියත් අපේ දරුවෝ බොහොම උනන්දුවෙන් මේ දේවල් කරන බව. ඉතින් මෙන්න මේ කරුණු ටික අද හිතට අරගෙන දැහැමි දරුවෙක් වෙන්න, දැහැමි අම්මෙක් වෙන්න, දැහැමි පුතෙක් වෙන්න, දැහැමි දුවෙක් වෙන්න ඒ සඳහා මේ ධර්ම දේශනාව හේතු කරගන්න කියලා හැම දිනාටම සිහිපත් කරමින් තුනුරුවන්ගේ සරණ දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා.